හැලෝ එරුණ ඉතින් අද අපි කතා කරන්න යන්නේ තවත් වටිනාම වටිනා මේ දවස්වල අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඉතාමත්ම වටිනා ශාකයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ ශාක විශේෂ උගලන්ගේ ගෙවල් වල පුළුවන් නම් හොයලා හිටව ගන්න සහ මේවා දැන් මම මේ පෙන්වන වර්ගය සහ මේ පැල ගන්න පුළුවන් තැන් මම වීඩියෝ එකේ අන්තිමේදී කියනවා. ඒතකොට ඔයගොල්ලන්ට ලේසි පැල හොයාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා දන්න තැන් වලින් වුණත් මේවා ගැන හොයලා බලලා ඒවා පැල අරගෙනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ තවත් ඒ වගේ මේ දවස්වල අපිට වටිනාම වටිනා ශාක විශේෂයක් ගැන. ඉතින් වීඩියෝ එක යන කලින් මතක් කරනවා තාමත් අපේ channel එකට අලුත් එක්කෙනෙක් නම් සහ අපේ channel එකට එකතු වෙච්ච නැති එක්කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා notification all දාලා තියාගන්න. ඒතර වීඩියෝ අදාපුවම වට මිස් වෙන්නේ නැතුව හැම වීඩියෝ එකක්ම බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ශාකයේ තමයි ගස් පෙනෙල එහෙම නැත්නම් ගස් පෙනෙල කියලා තමයි බොහොම හඳුනන්නේ. ඒ කියන්නේ ගස් පෙනෙලගේ ශාකයේ වර්ග දෙකක් හෝ තුනක් තියෙන මතක හැටියට ගස් පෙනෙල කහ පෙනෙල එහෙම නැත්නම් රුක් පෙනෙල කියලාත් හඳුන්වන වර්ග කිහිපයක් තියෙනවා කියලා මට හොයාගන්න හම්බුණා. ඒ වගේම කියන්න ඕනේ මේ ගස් පෙනෙල එහෙම නැත්නම් කහ පෙනෙල කියන වර්ග දෙකක් මේක සහ සමහරක් අවස්ථාවලදී තියෙනවා කහ පෙනෙල වලට වඩා ගස් පෙනෙල තමයි වැඩියෙන්ම ප්‍රයෝජනට ගත්තේ සහ සමහර තැන්වල තියෙනවා දෙකම එක වගේ භාවිතා කරා කියලා. ඉතින් කොහොම වුණත් ඒ ගස් දෙකෙම වෙන්නේ එකම දේ සහ එකම ගුණේ තියෙන්නේ. ඉතින් කහ පෙනෙල සහ ගස් පෙනෙල වර්ග දෙකම ඕගොල්ලෝ ගෙදර තියෙනවා නම් ඒත් හොඳයි. එහෙම නැත්නම් දෙකෙන් එකක් හරි අනිවාර්යෙන් ගෙදරක හොයලා හිටව ගන්න. දැන් ඉතින් ඕගොල්ලොන් ප්‍රශ්නයක් කියන්න පුළුවන් මේ වගේ පොඩි පැලයක් අපි අරගෙන කොහොමද ඉක්මනට පල දාවා ගන්න. එහෙම ඉක්මනට පල දාවා ගන්න බෑ. මොකද මේවා බීජ පැල. ඉතින් බීජ ඔයගොල්ලන්ට කොහෙන්ද මේ හොයාගන්නේ කියන්නේ අපිට ප්‍රයෝජනට එදිනෙදා ප්‍රයෝජනට ගන්න පුළුවන් විදිහට කොහෙන්ද හොයාගන්න තියෙන්නේ කියලා මම කියන්නම්. හරියටම ලේසි හොයාගන්න. ඉතින් ඊට අමතරව අනිවාර්යෙන් පැලයකුත් ඔයගොල්ලන්ගේ ගෙවල් වල හිටවල තියාගන්න ඉස්සරහට ඔයගොල්ලන්ට ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි පොදුවේ කතා කරමු මේ ගස් පෙනෙල එහෙම නැත්නම් කහ පෙනෙල කියන දැන් මංගල තියෙන්නේ කහ පෙනෙල ශාකය. ඉතින් මේකට ඉස්සර මිනිස්සු හඳුන්වලා තියෙන්නේ සබන් ගස කියලා. ඉතින් අපි හරි මෝඩයි කියන්න පුළුවන්. මොකද එහෙම කියන්නත් පුළුවන්. මොකද අපි අපිට එදිනදා පාවිච්චි කරගන්න කියන්නේ අපිට එදිනදා ජීවිතයේදී ප්‍රයෝජනට ගන්න පුළුවන් දේවල් ශාක වර්ග කියන්නේ අපිට අනිවාර්යෙන් කියන්නේ අපිට සබන් අපි සබන් පාවිච්චි කරනවා. ඒ වෙනුවට උනත් ඉස්සර මිනිස්සු මේ ගස් වලින් ප්‍රයෝජන ගත්ත සහ දැන් ඉතින් අපි මේවා අතහැරලා දාලා ඔය ස්වභාවිකව ගන්න පුළුවන් දේවල් වලින් අයින් වෙලා කෘතිම දේවල් වලට පුරුදු වුණාම ඔන්න ඔය වගේ දේවල් ඉතින් වෙනවා. මොකද මේවා ඉබේ පරිසරයේ හැදෙන ස්වභාවිකව හැදෙන දේවල්. මේවෙන් කවුරුත් එම ඉස්සර මිනිස්සු ප්‍රයෝජනට ගත්තද දැන් මිනිස්සු කවුරුත් මේවා ප්‍රයෝජනට ගන්නෙ නැහැ. ඉතින් දැන් සබන් වෙනුවට තමයි මේක පාවිච්චි කරන්නේ. දැන් ඉතින් සබන් වල ප්‍රශ්න තියෙන හින්දා ගණන් වල ප්‍රශ්නෙම හින්දා කට්ටිය දැන් ආයි මේවට පුරුදු වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේවට පුරුදු වුණා කියලා කිසිම එහෙම හානියක් නැහැ. මිනිහට කිසිම විදිහකින් හානියක් වෙන්නේ නැහැ මේ ශාක වල තියෙන දේවල් පාවිච්චි කරගත්තද. මොකද මේ තනිකරම බෙහෙත් ගස්. ඉතින් මේ බෙහෙත් තමයි මේ වෙයි තියෙන්නේ. බෙහෙත් තියෙන ඔසුගුණ තියෙන මේවෙන් කිසිම විදිහකින් මිනිහට හානියක් වෙන්නේ නැහැ. කෘතිම දේවල් පාවිච්චි කරාම ඉතින් කවුරුත් දන්නවා මිනිසුන්ට හානිය වෙනවා කියන එක. ඉතින් ඒවෙන් බැහැර වෙලා පුළුවන් තරම් ස්වභාවික දේවල් වලට පුරුදු වෙනවා නම් ඒකෙන් මිනිහට ගොඩක්ම ලොකු යහපතක් වෙනවා. ඉතින් මේ ගස්පෙල් එහෙම නැත්නම් සබන් ගස කියන ශාකය සාමාන්‍යයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඉන්දියාව, බෙංගාලය, පකිස්තානය වගේ රටවලදී. කියන්නේ ලංකාවට අමතරව ඒ වගේ රටවලදී ව්‍යාප්ත වෙලා තියෙනවා. ලංකාවෙත් ඇතැම් ප්‍රදේශවල තමයි මේ ගස්පෙල් කියන ශාකය වැවෙන්නේ. වුණාට ඕනම පළාතක අපිට පැලගෙනලා හිටවගෙනීමේ හැකියාව තියෙනවා. කලින් කිව්වා වගේ මේක ගස් පෙනෙල, රුක් පෙනෙල, කහ පෙනෙල කියලා වර්ග තුනක් තියෙනවා කියලා හඳුන්වනවා. ඒ වුණාට ගස් පෙනෙල සහ කහ පෙනෙල කියන වර්ග දෙකෙන්ම අපිට සබන් අපි අවශ්‍ය කරන ප්‍රයෝජනෙ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් උඟුල් දන්නේ නැති ගස් පෙනෙල තියෙන වැල් පෙනෙලත් කියන දේ ඒ වර්ග දෙකක් එක පටල ගන්න එපා. වැල් පෙනෙල කියන්නේ ඔය පැලක් වගේ යන එක. ඒක උඟුල් දන්නවා. ඒ කියන්නේ වීඩියෝ එකක් මම ඉස්සරහට දාන්න. ඉතින් අතීතයේ ඉඳලම ගස් පෙනෙල කියන ශාකයේ විවිධ ඖෂධ සංයෝගවලට එහෙම සහ ඖෂධ කියන්නේ සබන් වෙනුවට සහ වෙන රෝග සඳහාත් ඖෂධ සංයෝගය කියන්නේ සංයෝගයක් විදිහට පාවිච්චියට අරන් තිනවා. මේ ගස් පෙනෙල කියන ශාකය සාමාන්‍යයෙන් කටු සහ තිත්ත රසයෙන් යුක්ත බවත් සඳහන් කරලා තිනවා. ඒ වගේම මේක විස බීජ නාශක ගුණය තිනවා සහ වමනකාරක ගුණය තිනවා. ඒ වගේ මේ ගස් පෙනෙල ගෙඩිවල අපිට පුළුවන් පෙන ඒ කියන්නේ මේ ගස් පෙන් මේ පෙනෙල ගෙඩි වලින් අපි ප්‍රයෝජනට ගන්නේ බීජය අයින් කරලා
සාමාන්‍යයෙන් අපි ගීඩියක් කරගෙන ඒඩියක් විදාලා වේලලා ඇට බීජටික අයින් කරලා වටේ පොත්ත තමයි මම ප්‍රොජෙන් ගන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකෙන් අපි සබන් කොහොමද හදාගන්නේ කියලා ඒකත් මේ වීඩියෝ එක කියනකොට ඔයගොල්ලන්ට බලාගෙන ඉමේ හැකියාවක් තියෙනවා ඉතින් මේක අපි අතේ කොහොමද අපි දැවිල්ලක් ඇති වුණොත් එහෙම අතේ හෝ කොහේ හරි දැවිල්ලක් ඇති වුණොත් එහෙම මේ සබම් ගෙඩි කියන්නේ මේ පෙනෙල ගෙඩි වලින් ගන්න පෙන වලින් අපිට ආලේප කිරීමෙන් මහත් සහනයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා ඒ වගේම වමන විරේචක ආදී ගුණ තියෙන බඩේ අමාරු සහ විවිධ ක්‍රිමි රෝග සඳහාත් මේ ගස් පෙනෙල කියන ශාකය යොදා ගන්නවා ඒ වගේම රුධිරයේ පිරිසිදු කිරීමේ ගුණයක් තියෙනවා ඒ හේතුවෙන් මේක රක්ත දූෂිත රෝග සඳහා යෝග්‍යයි කියලාත් සඳහන් කරලා තිනවා. ඒ වගේම කාස ශ්වාස රෝග වගේම සෙමිවත් කිරීමට එහෙමත් යොදා ගන්නවා සහ මේ යෝග අවස්ථාවලදී පාවිච්චි කරගන්න ඕනි මේ ශාක ගැන සහ මේ සිංහල බෙහෙත් ගැන ඉසි දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා ඒවට ප්‍රමාණ දිනවා වැඩිපුර ගන්න හොඳ නැහැ. ඉතින් ඒ අභ්‍යන්තර යොදා ගන්න ඒවා ඒව අභ්‍යන්තරව මොකක්ද ශාකයක් කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන වෙනිමෙල් කොත්තමල්ලි වගේ නෙවෙයි. කියන්නේ මේ වගේ ශාක ප්‍රයෝජනට ගන්න ඕන නම් අභ්‍යන්තර විදිහට ප්‍රයෝජනට ගන්නවා නම් ඒවා අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ගෙන් අහලා ගන්න ඕනේ සිංහල වෛද්‍යවරයෙක්ගේ අපිට මේක සබන් විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව නාන්නද උළුවි ගන්නද ජෙල් එකක් විදිහට වුණත් පාවිච්චි කරන්න පුළුවන් ඇඳුම් හොදන්න ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි ගන්න පුළුවන් ඉතින් අර කිව්ව මේක සියලු විෂ වර්ග නැසීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම වමනකාරක යෝගයක් ලෙස යොදා ගන්න ඒ වගේම කුෂ්ඨ නසන ගුණය තියෙනවා ඒ කියන්නේ කුෂ්ඨ රෝග එහෙම තියෙන අවස්ථාවලදී මේ සබන් පෙනෙල මේ ගස් පෙනෙල වල පෙන වලින් හේතුවම ඒවා සුව කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම ග්‍රහණී රෝග කියන්නේ ග්‍රහණී රෝග වගේ අවස්ථාවලදී සහ සමේ සෝරි සෙම් රෝග වලදී එහෙම මේකේ යොදාගෙන කියන්නේ මේ ගස් පෙනෙල කියන ශාකයේ යම් යම් කොටස් යොදාගෙන කල්කයන් එහෙම හදනවා ඒ වගේ අවස්ථාවලට පාවිච්චි කරනවා ඒ වගේ අවස්ථාවලට වැඩිම ප්‍රයෝජනට ගන්නවා කියලා සඳහන් වෙන්නේ ගස් පෙළ ශාකයේ බීජ. ඒ වගේම ඔය අපස්මාරයට අධික උණට වාත රෝග වලට එහෙමත් මේ ගස් පෙළ කියන ශාකය භාවිතා කරනවා. ඒවට ඉතින් මේවා අනුපාත වගේ සහ යම් යම් ප්‍රමාණ තියෙනවා ඒ හින්දා ඒවා සිංහල වෛද්‍යවරුගෙන් අහලා තමයි අනිවාර්යෙන් ප්‍රයෝජනට ගන්න ඕනේ. ඒ වගේම කියන්නුනේ මේ ගස් පෙනෙල ශාකයේ පෙන මේ ගස් පෙනෙල ශාකෙන් ගන්න පෙන ඉස්සර මිනිස්සු සාමාන්‍යයෙන් දැනුත් ඉඳලා හිටලා වගේ යම් යම් ස්ථානවලදී විතරයි ප්‍රයෝජනට ගන්න හැමතැනම මෙහෙම ප්‍රයෝජනට ගන්න රත්තරන් රිදි ඒ වගේ රත්තරන් ඒ වගේ රත්තරන් රිදි බොඩු එහෙම උපදාන්න මේ ගස් පෙනෙල කියන ශාකයේ පෙන යොදාගෙන තමයි ඒව කලේ ඉස්සර දැනුත් යම් යම් ස්ථානවලදී ඒව යොදාගෙන කරනවා කියලා දැනගන්න හම්බෙලා තියෙනවා. ඉතින් මේ වගේ ಗುಣ තමයි මේකේ තියෙන්නේ. අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ගෙදර මේ පැලයක් හිටව ගන්න. මොකද යම් දවසකදී අනිවාර්යෙන් මේකේ ඔයාලට ප්‍රයෝජනෙයි ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු මේකේ දැන් ඔයාලට පේන්නේ නැති මේකේ සබන් පේන හදාගන්න කොහොමද කියලා. මේවා ගන්න පුළුවන් තැන් ඔයාලට දැනගන්න පුළුවන්. කියන්නේ පැල නෙවෙයි ඇට පැල ගන්න හැටිත් මම කියන්නම්. මේ සිංහල බෙහෙත් කඩවල වලට ගිහිල්ලා ඕගොල්ලෝ අහලා බලන්න ගස් පෙනෙල දිනනවා කියලා. ඒගොල්ලෝ කුමාරි ග්‍රෑම් 100කට ගොඩක් ප්‍රමාණයක් අල්ලනවා. ඉතින් ග්‍රෑම් 100ක් රුපියල් 40ක් හෝ 50ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ මතක හැටියට. දැන් ඒ වගේ ප්‍රමාණයක් වී ඕගොල්ලෝ පොඩ්ඩක් ගිහිල්ලා සිංහල බෙහෙත් කඩේකින් අහලා බලන්න. ඔයාලා සාමාන්‍යයෙන් දවසකට ගෙඩි දෙකක් හෝ තුනක් ගෙඩි දෙකක් ඇති ගෙඩි දෙකක් හොඳට වතුර එකකට දාලා කලවම් කරලා ගත්තාම ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දවසකට තියෙන ප්‍රමාණය සාමාන්‍යයෙන් හොඳට පෙන එන විදිහට වලට හදා ගන්න පුළුවන්. වැඩි ගස් පෙනෙල ගෙඩි දාන්න අවශ්‍ය නැහැ. දෙකක් හෝ තුනක් දැම්මම හොඳටම ඇති. ඉතින් ඒ විදිහට පුළුවන්. මේ ඒ ඇට ඕගොල්ලෝ පැල කරන්න ගියොත් පැල වෙන සම්භාවිතාවය අඩුයි බොඩ. මොකද ඒ ටිකක් ඔය කඩවල තියදී පරණයි. ඒ වින්ද ඒ බීජ නම් පැල වෙන සම්භාවිතාවය අඩුයි. පැල ලබා ගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් ඔය Facebook එකේ හරි Facebook එකේ දිනන පැල සම්බන්ධව ගොඩක් groups. ඉතින් ඒ group වලට message එකක් දාලා හරි ඕගොල්ලන්ට පැල ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම දැන් මේ පැල එකද මේ කිසිම promote කිරිලක් එහෙම නෙවෙයි. මම පැල ගත්ත විදිහ කියන්නේ ඒතර ඕගොල්ලන්ටත් ඒ විදිහට හරි කැමති අයට ඒ විදිහට පැල අරගන්න පුළුවන්. Facebook එකේ ඕගොල්ලෝ දන්නවා ගජමුදාර දුනුයිල කියලා page එකක් තියෙනවා. ඒ page එකේ අයියගෙන් හරි ඒ page එකේ message එකක් හරි දාලා ඕගොල්ලන්ට පුළුවන් පැල අරගන්න. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන් ගෙදර මේ පැලයක් අනිවාර්යෙන් තිබිය යුතුමයි. මොකද ඉස්සරහට අනිවාර්යෙන් ඕගොල්ලන්ට යම් දවසකදී හරි අනිවාර්යෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් ගස් පෙනෙල දැනට ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඔය විදිහට සිංහල බෙහෙත් කඩේකින් ගිහිල්ලා
බිජටිය කරන ග්‍රෑම් 100ක් හුදෙසිය තමට අවශ්‍ය ප්‍රමාණයට අරගෙන දිනපතා හරි පාවිච්චි කරගන්න පුළුවන්. ඒක ජෙල් එකක් විදිහට වුණත් පාවිච්චි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය අපි සාමාන්‍ය සබන් ගන්න විදිහට වුණත් මේක ප්‍රොවිඩ් කරගන්න පුළුවන්. මම කලින් කරා ගොඩපර ගැන වීඩියෝ එකක් ඒකත් අනිවාර්යෙන් බලන්න. ඒතොර ඕගලොන්ට ෂැම්පු ගැන එහෙම දිනවනම් අන්න ෂැම්පු ගස් විදිහට අපි හඳුන්වන්න පුළුවන් ගොඩපර කියන ගහ. ඉතින් නව නිෂ්පාදන කරනවා නම් කෘතිම දේවල් වලට යන්නේ නැතුව මේ වගේ ස්වභාවික දේවල් වලින් මොකක් හරි නව නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් අපි ඉස්සරහට එන අලුත් වීඩියෝ වලින් ඉක්මනට හම්බෙමු. තව අලුත් වීඩියෝස් ගොඩක් එන්න දිනවා ඉස්සරහට අලුත් ගස් ගැන. එහෙනම් අනිවාර්යෙන් channel එක දිගටම එකතු වෙලා ඉන්න. channel එක subscribe කරන්න අනිවාර්යෙන් bell එකනේ click කරලා notification all දාලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.